අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ඔබ වෙත ගෙනීමට අප සූදානම් වන්නේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් මම උදේෂ් ශාන්නිඩ මේ කෙතර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත MCC දෙන්න හිටපු ඇමරිකානු ඩොලර් මිලියන 480 ශ්‍රී ලංකාවට ලබා නොදීමට තීරණය කරයි කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුමට අගමැති ප්‍රධානත්වයෙන් අත්සන් තබයි රට ගොඩනගන්න රජයට සැලසුම් නැහැ අපට තිබෙනවා සජිත් කියයි ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින සිදු වුණා LULC සමූහයේ මූලපයි ආයෝජනංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් හා චයිනා හබ ඉංජිනේරින් කම්පැනි ලිමිටඩ් අතර ගිවිසුම අත්සන් තැබීම මෙලෙස සිදු වුණා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොයින් මහතාද එක්ව සිටියා විදේශ රජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම අපගේ රජයේ ප්‍රමුඛ අරමුණක් මෙම ගිවිසුම් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව නැවත ව්‍යාපාර ලොවට පිවිස ඇති බවට නිදසුණක් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා උපයමාර්ගික පිහිටීම සමග මානව හැකියාවන්ද අන්තර්ගතව ශ්‍රී ලංකාව ලබා දෙන ආයෝජන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ලෝපුරා විසිරී සිටින ආයෝජකින්ට ආරාධනා කළා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේදී 2014 වසරේදී කොළඹ නගර ව්‍යාපෘතිය චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ මෙරට සංචාරයට සමගාමීව ආරම්භ කර තිබුණා අමරිකානු ඩොලර් බිලියන 1.4ක මූලික ආයෝජනයන් සහ අමරිකානු ඩොලර් බිලියන 15ක අපේක්ෂිත සමස්ත ආයෝජනයකින් සම්පූර්ණ වන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නේවාසික සහ සංචාරක ගමනාන්තය බවට පත් වනු ඇත. මෙම තීරණාත්මක මොහොතේ චීනය නැවත වතාවක් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට උපකාර කිරීමට ඇති සිය කැපවීම පෙන්눔 කරනවා. චීන තානාපති චී චෙන්හොයින් මහතා ප්‍රකාශ කළා. මෙම ව්‍යාපෘතිය හෙක්ටර් 6.8ක මුළු භූමි ප්‍රමාණයකින් සමන්විත අතර එය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකයි. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සහ චයිනා හබ ඉංජිනේරින් කම්පැනි ලිමිටඩ් ඒකාබද්ධව කළමනාකරණය කරන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය පළමු අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 450ක ආයෝජනයකින් යුක්ත අතර හෙක්ටර් 3.6ක භූමි ප්‍රමාණයක විශේෂ කාර්ය වාහන සමාගමක් ස්ථාපිත කෙරෙනු ඇති. තිරසරහා සමාජීය වශයෙන් වගකී යුතු ආකාරයෙන් ක්‍රියාත්මක කරන මෙම සමස්ත ව්‍යාපෘතිය විවිධ අංශ ඔස්සේ සැලකී යුතු ගුණාත්මක රැකියා අවස්ථා රැසක් ඇති කිරීමටද අපේක්ෂිතයි. මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලක් රජය වෙත ප්‍රධානය කිරීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රධානය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. පසුගිය යහපාලන රජය විසින් MCC ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා සහ ඊට මුල් ආරම්භය සපයා තිබුණා. මෙම MCC ගිවිසුම හරහා ශ්‍රී ලංකාව දෙකඩ වන බවත් ඒතුයින් ශ්‍රී ලංකාව ඇමරිකාවේ කොලොනියක් බවට පත්වන බවටත් දේශපාලන වේදිකාව තුළද දැඩි ලෙස චෝදනාවන් එල්ල වුණා. පසුගිය යහපාලන රජය විසින් මේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පැවසුවද එවකට පැවති රජයේම ඇතැම් මැතිමතිවරුන් එය ප්‍රතික්ෂේප කරමින් අදහස් පළ කරනු ලැබුවා. වත්මන් රජය බලයට පත්වීමත් සමගම MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා කමිටුවක්ද පත් කරනු ලැබුවා. වත්මන් රජයේද ඇතැම් අමාත්‍යවරුන් මෙම ගිවිසුමේ සාධනීය කොටස් පිළිබඳව සාකච්ඡා කළ අතර ඇතමුන් එය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා. කිසිවිටත් MCC ගිවිසුම ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වත්මන් රජය තුලද මත කිහිපයක් දක්නට ලැබුණා. කිසිවිටත් වත්මන් රජය විසින් MCC ගිවිසුම ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිදු ධනාත්මක පියවරක් ගෙන තිබුණේ නැහැ. එවන් පසුබිමක් තුල මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලක් රජය වෙත ප්‍රධානය කිරීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රධානය අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ. අදාළ ගිවිසුම පස් අවුරුදු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර 2016 වසරේ දෙසැම්බර් මාස 13 වෙනි දින MCC අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම ප්‍රධානය සඳහා ශ්‍රී ලංකාව තෝරාගත් අතර 2019 වසරේ අප්‍රේල් මාස 25 වෙනිදා ඊට අනුමැතිය හිමිව තිබුණා. අදාළ MCC ගිවිසුම යටතේ හවුල්කාර රටෙහි ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛතාවය කරගනිමින් දරිද්‍රතාවය තුරන් කරමින් අදාළ හවුල්කාර රටවල ජනතාවගේ ආර්ථික වර්ධනය වෙනුවෙන් විවිධ වූ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන අතර මෙම ගිවිසුම ඔස්සේ මෙරට ප්‍රමාණවත් නොවන ප්‍රවාහන සැලසුම් යටිතල පහසුකම් සැලසුම් කිරීම සහ කෘෂි කර්මාන්තයේ සේවාංශය සහ කාර්මික ආයෝජනයන් සඳහා වූ ඉඩම් සඳහා ප්‍රවේශයක් ලබා දීම සඳහා වූ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
कैसे विधत 1 December 15 दिन निवेदन निकुत करमें अमेरिका एक्सत जनपद मिलेनियम चैलेंज कॉर्पोरेशन अध्यक्ष मंडल विसिन श्रीलंका राज्य विसिन अदाल गिवसुम संधा प्रतिचार नोदक्वी महमुए श्रीलंका वर प्रधान किरीमट नियमित होतिबु अमेरिकन डॉलर मिलियन 480ක් हेवत मेरट मुदलिन रुपयाल बिलियन 89ක් पमनमन आधार मुदल अवलंगु किरीमट तीरणे कल बव संधान कला मे अतर श्रीलंकावेन अदाल प्रधानयन अतिटुवीमेन पसुव सियेरा लियोन राज्यट पस अवुरुदु सलस्मक हरहा अदाल मुदल प्रधान किरीमट एमसीसी අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. අදවන විට රටම දැඩි ආර්ථික අගාධයකට ඇදවැටී ඇති බවත් මෙම තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට වත්මන් ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයේ පුන පුනාම දෙවිනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය එළි දැක්වීම ප්‍රමාද කරා. ආයවැය විවාදයේ අවසන් වෙනකම්ම බලාගෙන හිටියා. ඒ අදාළ සංඛ්‍යාලයකට ඉදිරිපත් කරන්න. දෙවිනි කාර්තුවේ ඍණ 16.3ක වේගයක් වාර්තා කිරීමත් සමග අපේ රට මහා ආර්ථික අන්ධකාරයක් කරා යන ගමන හැමෝටම පැහැදිලි වෙනවා, හැමෝටම දැනෙනවා. රටට බරක් නොවි ජීවනෝපායන් ශක්තිමත් කරමින් සිටි ජනතාව අද මහපාරට බැහැලා වර්තමාන රජයට රටේ ආර්ථික හුමිකම්පාවෙන් ගොඩෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරුත් නැහැ. මේ ගැටළු වලට විසඳුමක් නැහැ. රාජ්‍ය පාලනයේ තිබෙන ආර්ථික කර්මනාකරණයේ තිබෙන දුර්වලතාවයන් නිසා අද රටේ ජනතාවට මේ මහා අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. කුසගින්න, බඩගින්න, දුක්ගින්න වර්ධනය වෙනවා පමණක් නොවේ. COVID-19 නිසා වෙනමම දුප්පතුන් කොට්ටාසයක් අපේ රටේ බිහි වෙලා තිබෙනවා. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ හිතක් පපුවක් ඇති ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙන යුගයක්. ඒ යුගයේ බිහි කරන්නට සමගි ජන බලවේගය අපි ලෑස්තියි. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට ලැබෙන සියලු විදේශ ආයෝජන බිඳ වැටී ඇති බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ගම සමක පිළිසඳරක් තුලින් වැඩ සමග යලිගමට ජාතික වැඩසටහනේ මධ්‍යම පළාත් රැස්වීම මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්වුණා. ඒ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ මුදල් එන ගලා එන ප්‍රධාන මාර්ග සියල්ලක්ම මේ වසංගතය නිසා නැණ හිටියා. මාර්තු 15 පස්සේ අද මාස 9ක් ගත වෙනවා. මේ වෙනකොට මේ මාස 9 තුල එකම සංචාරකයෙක්වත් අපේ රටට පැමිණලා නැහැ. විදේශ ඍජු ආයෝජන කටයුතු කරන්න ඕන් පෙළඹෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ ලොකු ආයෝජනයක් ලෙස අප්‍රිකන් කර්මාන්ත ශාලාවකට දින 14ක නිරෝධන කටයුතු වල යෙදিলা අපි එක්ක ගිවිසුම් අත්සන් කරන කටයුතු කරා. ඉතින් මම හිතන්නේ ඒක අපේ ජයග්‍රහණයක් ලැබන වර්ෂයේ අපි හිතනවා දේශ ඍජු ආයෝජන අපේ රටට ගලා එවි කියලා. සැලකිය හැකි මුදලක් කිසිම ආධාරයක් ලෙස අපිට ගිය වර්ෂයේ ලැබුණේ නැහැ. රටකට ගත හැකි උපරිම ණය ප්‍රමාණය පසුගිය රජය සාහිත්‍ය ඉස්සෙල්ලා තිබිච්ච රජයන් විසින් අරගෙන අපිට ණය ගන්න බැරි තරමට අපි අසීරු තත්ත්වයකට පත් වුණා. ඒ වගේම ගත්ත ණය ගෙවීමට සිද්ධ වුණා. අපි හුඟක් කට්ටිය කිව්වා අපි බංකුලත් රාජ්‍යයක් බවට පත් වෙනවා ණය ගෙවා ගන්න බැරි වෙනවා කියලා. නමුත් අපි ඉතාම සතුටින් කියනවා රටක් හැටියට අපි කිසිම ණය වාරිකයක් නොගෙවා හැරලා නැහැ. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපි ඉදිරි වර්ෂයේදී ඒ විදේශ ණය වාරික ගෙවිය යුතු මුදල් ඒ විදියටම ගෙවන්න. දැන් උදෑසන ප්‍රවෘත්ති තුලින් කෙටි විරාමයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.